යිබොවන් සුබ හුදැසනක් අද මේ මාසේ අවසාන සනසුරාධාව අපි සුදානම් වෙන්නේ මේ සනසුරාධවි සුපුරුදුූ ලෙංගතුකමින් ජීවිතයට ස්වද්ධාවේ ගුණමහිමේ පාදාදමින් ප්‍රඥාව කරාව බොව ඔසවා තබන ශාක්‍යාවලෝකනය ආරමන්නට. බුදුරජණන් වහන්සේගේ ගුණාපමණයි ඒය අප්‍රමාණ වූ ගුණස්කදම්භය අපි පුළුවම් ප්‍රමාණයෙන් ඒසාකච්චවන් තුළලද සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ ඔබේ අපේ ස්වද්ධහාව වැඩි දියුණු කරගනමු දෙෙසා. අදත් ශාක්‍යාව ලෝකනයේදී. අපි සාකච්ඡා කරන්නට බලාපොත්තුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකයින් දේශනා කරපු හේස්වා සූදහසක් ධර්මස්කන්දේ මහනු භහවය පිළිබඳව. තනේ පිළිබඳ කතා බා කරනකොට. ලොකු ඉඩකඩක වපසරියක. පිකාකරන දේවල් තිබෙනවා. තිින අපපි ඒ මහනු භාාවේ පිළිබඳවද ශාක්‍යාවලෝකනේදී. ඔබට පුළුවන් ප්‍රමාණයෙන් ලංකරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් ඒ වෙනුවෙන් ගෞරවන මස්කාර පූරකව හරාධනා කලා ශාක්‍යාවලෝකනයට මහනු රාස්ගිරි මහා විහාරවාසී, කර්මාචාරය යටතිිහළග රාජ මහ විහාරධදිිකාරරි නෙල්ලිകළ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථාන ධිපති. ඒවගේම ඓතිහාසික කූරග රාජ මහා විහාරාධිපති. ල ල ්‍රීදන්ත රාජ ර ාරකාර පූජනීය වන්දනී රත්න පපුර මහදිසාාවේ ප්‍රධහන සංගනායක හමුතුරුවන් වහන්සේ අතුරකු රේ මරතන ය හමුදුරන්හන්සද ල්ි හමුදරුව අප බහම ආදරේ ෞරවන් පත් කන ේ න හන්සේ ශාක්‍යාව ලෝකන වෙන වේ මහත් ගෞරවේ මස්කාරපුරකො පිග ලබන හමතුරන. අදපී ධර්මසාකච්චාව අරම්භ කරන්නට සැරසෙන මොහොතේ. ඔබට සිහිපත් කළ යුත්තුකාරණ කිහිපයක්ති වෙනවා. ඒ අතරත. ඇමදමගේයාදත් සිහිපත් කරන්නට ඕන මේ ශ්‍රීලක් භූමියයේ තිබෙන්න වූ උත්තරීතරම පුන්න්‍ය සිද්ධස්ථාන අතර ප්‍රකට පලමු සිද්ධස්ථානය ලෙසින් බුදුරජණන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කරෙන අවස්ථාවේ අපට දායාද වුණු හසිරිමත් වූ මහි අංගඩ මහාසෑය පිළිබඳව සිහිපත් කරනකොට. අප හිත ඇත්තිවෙන්නේ අප්‍රමාණ ගෞරවයා ශස්්‍රද්ධාව. ය අප්‍රමාණ ගෞරවේ ස්වදධාව පෙරට කොටගෙන හිත මහි අංගනය වෙතට වන මොතක ඒ මේ මහොතවේවි අප ඔබට ආරාධනා කරනවා. ඒය අසිරිමත් වෝ මහිියංගන මහා සෑහ. කිරිබුබුලක් වගේ බබලන මහිියංගන මහා සෑයේ සෑවටේට ඉදි කරන සෑය වටේට ඉදිරන ශෛල මේ ප්‍රාකාරයේ ගලින් නිර්මාණය කරන ප්‍රාකාරය දැන් එහි කටයුතු ආරම්භ කරන්නට සූදානම් වෙලා සිටින්නේ. මහි අංගනයේ පෝජචනය නායක හමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත්‍රයෙන් අනුශාසකත්වෙන් සිදු කකිරන්නාව වූ මේ කටයුත්තට ගම් දනව්වල ටින්න්න ලංකාවේ සතරදිබ්ාගේම සිටින්න ලංකාවේ නේ තෙරව සිටින්න හැමදිනනාටම ප ්‍යාරාධනා කරනවා ලොකු මුදලක් වේදම් වෙන වැඩක් ඉති ඒ උතුම් පුුණ්්‍ය කර්මයට යකවීම. ඔබටත් ඔබේ ජීවිතයට අපන පිනක්ුසලයක් ැස්කරන්න තිබෙන මාර්ගය. නිසා රපියල් හැත්තෑ පදහස ැගින් ව. කොටස් වශයෙන් තමයි දික්කඩියකට කොටස් වශයෙන් තමයි ඒහි දායකත්වය ලබාගන්න පුළුවන් කමල් ලැබෙන්නේ පසුගේ සතියෙත්මට අපේ ශ්‍රවිකකාාවක් කතා කල තමන්ගේ සහෝදරයා ස්ට්‍රේලයාාවන්නේ මහිියන්ගෙ හසෑඩරු පියල් හැත පදහසක යකත්තු මුතු ලක්ගේවෙවල. ඒ සතුරු සිතින් කටයුත්තර දායක වුණාය කියල සිහිපත් කල දෙදි අපි හමස්තෝබට ආරාධනා කරන පල් හැත්තෑ පදහස බගින් වූ කොටස් දායකත්වයක්ගන්න එහමනත්තනම් පුළුවන් ප්‍රමාණය ෝ තුම් කටයුත්තර දායක වන්න. රපුලුවන් ය ග හද හන්ස දුරකතනන්ගේ මස හි පත් කරනේ දුරකතනන්ගේ සහන් කරනෙන හැමතුමක් ලාගෙන උන්හන්ේගේෙන් වත් විස්තර ැනගෙන සඳහ කොහොමද සම්බන්ද න්නවන කියලා නිරවල් කරගාන්නට ලියාගැන මෙනම දුරකතනන්ගේ බිඳුවවයි හැත්ත හතයි දා හතයි පනහයි කසි අසුවට බිඳුවයි හැත්ත හතයි ද හතයි පනහයි. ඒසිිය අසු අට දුරකතනන්ගේේ ඒ සහවිවෘතවති වෙන්නේ පොදේ හැමදිනාටම ගෞරප සිති ආරධනා කරනයි ඇසිරිමත් පින්කමට දායක වෙන්න කියලා. එවගේම එළඹෙන්න වස්කාලයේ සිදුකිරෙන්න්නා වූ අසිරිමත් පින්කමක් තිබෙනවා කූර කල රාජ මහාවිහාරයේ. ය අසිරිමත් පකම ගුණ අසිරිමත් පින්කමේ වටිනාාකම අප ඉදිරියේදී ඔබට සහිපත් කරන්නට බලාපොළොත්තු වෙන දැම්වු මතක තබාගන්න සැප්තැම්පර්මාසේ දෙවෙනිදා. තමයි මේ පින්කම පැවැත්වවෙන්නේ ඒ පූචනය වතතුරකු බුරි දම්මරතන හාමුදුරන් වහන්සගේ. අනුශාසන පෙරදැරිකරගෙන ජාතිය නාලිකාවත් මෙයා අසිරිමත්තිින්ංකම ට දයාද කරනවා. මොළු රැයක් මොළුල්ලේ බදුරජණන් වහන්සේගේ උතුම්බූ අවබෝධක් ඥානය පිණිස කරන්නාවූ අසිරිමත් පින්කමක්. තුන් සෑවන්දනාව ගවොත් නිවැරදි. බදුජණ වහන්සේගේ ඒ උතුම්බූ අවබෝධයට පිදෙන. ශාරීරික ධාතුූන් වහන්සේ අරම්භයා එවගේ. ಉද್දසික ධාතුන් හන්ස රಂಬයා, සහ බෝධී හන්සේ අරಬයා, මෙකරෙන්න්නವූ ತ්‍රවිද චෛත්‍යය වදවා ರවිද චෛ්‍යය වදක්. ෙන් මේ සිමත් පින්කම සිදු කරන, පෝජනය බලංගොඩ රාද ස්වාමන් වහන්සේ, පෝජනියය කලිකම ඥානදීප ස්වාමින් වහන්සේ සහපේ පෝජනය නෙල්ලිගල හාමුදුරන් වහන්සේගේ අනුශාසන මේ උතුම් පින්කම පුරාවටම රැය පහන් වන තුරාවටහන්නට පුළුවන්න නිසා. යසිනිිමත් පින්කමට දැන්තියාම සූදානම් වෙන්නන්නේ, ඔබට සිහත් කරම ඒ පිළබඳ විතරදනගන්න පුලුවන් බිඳුව එකයි එකයි. හැත්තතුනයි හැත්තතුනයි, හැත්තතුනයි එක දුරකතනන්කේෙන් රුක්ෂාන්ට කතා කරලා. එයත් සිහිපත් කරන තව එක පින්කමක. ක් හි මින් චාව ්‍රේශ ෙන් ලා ොත් වෙන්නේ ද සි නමවෙෙන්ද කියෙලම වට හිපත් කල එතකොට හරිටම තව දවස් දෙකින් නෙලබෙන්නේ ඇසල පුර පසුළොස්සවක පොහෝදිනේ ඇසල පුර පසලොස්වක පොහෝදිනේ නැත් විසින් සිදු කරන්නා වූ දවෙනි කටිනම හාපින් කමට පූර්වාගමනේ සිද වන. ඒ උතුම්බූ වස්සාරාධනා කිරීමේ පින්කම මෙවර ඇිපිටේශ්‍රි සංකපාල රාජ මහා විහාරයේ අපේ පෝජනයේව කොකාවෙල ෝසල ස්වාමන් වහන්සේ ්‍යනශසනනා පර්දිින් සිදු කරන්නට බලාපොත්ව වෙනනවා හැමදනාට හවස හතර වනවිට ඇබිපිටේස්ශ්‍රි සංපාලරාජ මහාමවිහාරයට වැසි ගොටුවක් සකසාගෙන වස්සාරාධනා වෙනුවෙන් ආරාධනා කර නොනත්තහන හැමෝටම ඒරාධනවත්. කරමිනුයි සසාකච්ඡාවට ප්‍රවේශවෙෙන්න්නට පිස්සෝදානම් වෙන්නේ. අපේ පෝජනය අතක කුර මර හමුරන් වහන්සේ වනවතවාරයයක් පිළිගෙන පි මුදුරණය වහන්සට ෞරවේ රධනා කරනවා මේ මහනු භාාවය පිළබඳ කතා භාහරන්න බදුජාණන් වහන්සගේ මහනුභාවය. බුදුරජාණ වහන්සේ පිරිනිවනට වැඩම කරලා වරුදු දෙදහස් පන්සේ එක්මවල තිබෙන්නේ. තවමත් බුදුරජාණන් වහන්සේගේ මහනුභාවය මේ විශ්වය තුළ තිබෙනවාද. ඒ මහනු භාවය විශ්වය තුළ තිබන වූ බුද්ධක්තිය තිබෙනවා නැනම්. ුදෙනහසගේ මහු ාවය තිබෙන ආකාරය කොයි විදිහරත අපිට දැනෙන්නේ සඳහා අපට ඒ ආශුරවාද ලබන්නට මාර්ගයක් තිබෙනවාද කියන කාරණය පහල සාචා ප්‍රේ ලබද නලෙ බොහොමත්ම ගෞරවේෙන් අබහන්සේ ඇරියම් කර අවසර පේස්වාමි හස. සිුරුදුනාට ෙරුවන් සන්න පාර්ත්ථනා කරමින් වරුණ අදපේ ශාක්‍යාව ලෝකන සඳහන් කතිකාව අපි ආරම්භ කරනවා කාලීන කාරණාවන් අකාලික මුනි දහමට ගලපලා ලෝක සත්්‍යයාට යහපත කියලන්නේ. ශාක්ක්‍යාව ලෝකන සඳහන් කතිකාවතය අපේ කාලීනවූ මාතෘකාවන් අකාලික මුනිධහනපුරින් විවරණ ලබා දෙමින්. අපේ ශ්‍රාවකයන්ට අවශ්‍ය ධර්මඥ්ඥානය සහ ඔවුන්ට අ්‍ය අප්‍රමාදිවීමට අවශ්‍ය අනුශස්සකත්වය තම අපි මේ ශාක්‍යාව ලෝකන සඳහන් කතිකාවතින් ලබා දෙන්නේ. තතාගතීන් වහන්සේ නමකගේ ආනුභාව සම්පන්න භාවේ මේ ලෝකේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පිරුණුවට වැඩි කල්හිත්. උන්වහන්සේලාගේ ආනුභාව සම්පන්න භාවේ ලෝකී තියෙනවාවරුණ. උදාහරණයක් ගත්තතින් අල්පාවිශෂ මහා විෂබුදුරජාණන් වහන්සේලා අල්පාවිෂ බුදුරජාණන් වහන්සේලා පිරුණුවම් පාදිබ උන්වහන්සේලාගේ ආනුභාව සම්පන්න භාවේ ජීවමාන වූ සවභාවේ ඔොහෝ කාලයක් තියෙනවා. මහාවිෂබුදුරජාණන් වහන්සේලා පිරුණුවම් පාදදි උන්වහන්සේලාගේ ආනුභාව සම්පන්න භාවේ උන්වහන්සේලා පිරුණුවම්පානකොටම නික්ම යන බවත් දේශනාව තුළ සඳහන් වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහල වෙනවා කියනෙ කතිශෙීම දුර්ලභකාරණයක් ඇටියට අපි හැමදාම මේ සහිපත් කරන්නේසකෝ. නැතැම් දුර්ලබංච මනුසත්හම් බුද්ධ උපාදෝච දුර් ලබ මනුසාත්මයක් ලබා ගැනීමත් බුදු කෙනෙක්ගේ සම්බුද් වාාසනයක් පවතිනාත්නයක උපත්තියක් ලබා ගැනීමත්. කාරණා දෙකම ඉතාම දුර්ලබයි කියලයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එලට අල්පාවිෂ ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුළවරුණ උන්වහන්සේගේ ආනුභාව සම්පාන්න බාවේ උන්වහන්සේගේ රැකවරණ සම්පන්න භාවේ තාම අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ැ අපි දහරණයක් හැටියට උවහන්සේගේ අනු භව සම්පන්න බභාවය ගැන කතාකරද්දී, විධ මාතෘ කවස්සේ අනු භව සම්පන්න භාවය කතා කරන්න පුළුවන් වරුණ. උදාහරණයක් ජීවමාන බුදු හා මුදුරුවෝසය සරකන ජයසිරිම හා බෝධියයේ රංකන්දේතියෙන අනු භාවේ ගැන පිට කතා කරන්න පුළුවන්. තතාගේ තන් වහන්සේ පිරුණුවම් පැවැට පස්ස උන්වහන්සේගේ අධිෂ්ටානයට අනුව ශේෂවෙලා වැඩ සිටින ඉතුරුවච්ච සරුවච්චි දාතුන් වහන්සේලාගේ අනු භාවගැන කතා කරන්න පුළුවන්. බුද්ධාදී රත්නත්‍රයේ තියන, බුද්ධාදී උතුමන් වහන්සේගේ බුදුගුණ යංහිතියෙන අනු භාවය අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. භාගතුන් වහන්සේ විසින් ස්වාසූ දහසක් සක්වල කෝටියක් සක්වල උන්වහන්සේගේ ආච්ඥා චත්‍රය පතුරාලමින් භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාල, ස්වාහසූ දහසස්්‍රී සද්ධර්මයේ අනු භහව සම්පාන්නය භාව අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. උන්වහන්සේගේ අස්ටාර්ය පුද්ගල, මාර්ය මහා සංගරත්නී අනුභාවය ගැන කතා කරන්න පුළුවන්. වැට විද්‍ය මාත්‍රකා ඔස්සේ වරුණ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාස්තනයයක් වල රත්නත්‍රයේ තියෙන ආශිරවාදේ. තෙරුවන්ගේ තියන සූවිසිය වූ ගුණයන්ගේ තියෙන ආශ්චාර්ය ත්‍රිවිදි චෛත්‍යයේ තියෙන අනුභාවේ. අකාලික මුනිදහමේ තියෙන අකාලික භාවේ තියෙන මේ ආනු භහාවේ මේ කියන මාතෘකා හැම දෙයක් කොස්සේම භාග්‍යතුන් වහන්සේ නවකග තියෙන ආනුභාව සම්පන්්ඩ භාවේ අපිට සීපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒවගේම තතාගතීන් වහන්සගේ සම්බුද්ධ ආච්ඥාවල, භාග්‍යතුන් වහන්සේගේ පාදීශ්පාශිලපු භූමිවල තියෙන අනු භාවේ. අන්න ඒගේ දේවලුත් අපිට සාකච්ඡා කිරීම හැකියාව තියනවා. ඉතින් මම කල්පනා කරා. භාගිතුන් වහන්සේගේ ආනුභාවේ ගෙන කතාකරද අපිට කාලීනව එන මාතෘකාතර අපිට වැඩියම අපේ ශ්‍රාවක්‍යයන්ගෙන් එන ගැටලුවත් තම මේ පිරිතේ තියෙන අනුභාවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මොක දේශනාව පදනංකරගෙන පිරිත්්ධර්ම දේශනාවන් පවත්වා ගැනීමේ සම්ප්‍රදායක් ලෝකෙ තියෙනවා සාසන ඉතිහා සිෙත්තිය නම් එක භාග්‍යතුන් වහන්සේ ධර්මාන කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්න කාලේ දඹදිියවතලයේ භාග්‍යතුන් වහන්සේම වැඩයින්ඩ කාලි ආරම්භවෙච්ච සාාසරික සම්ප්‍රදායක් සාසිරික චාරිත්‍රයක් හැටියට තමයි මේ ආරක්ෂක පිරිත්ධර්ම දේශනාව කියන එක බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්න ිරි කිය අපිනිි පිරිත කියන්නේ සිංහලේ සිංහලෙන් පිරිත කියන ඕකට පාලිභාෂාවෙන් බංශ්‍රේතන තම් බුද්ධ භාෂිත භාෂාවන මගද භාෂාව නොහොත් පාලිභාෂාව කියන්නේ වරුණ වට පාලිභාෂාවෙන් ඕකට පරිත්ත කියන වචනේ තමයි භාවිතා කරන්නේ ඇදවට අපේ අපපච්චි හරි තාත්තහර කියන කෙනාට පාලියෙන් කියන්නේ පිතා එවට අපේ තිරිසනා කියනකට තිරච්චාණන් කියර හඳුන්න්නන්නේ අඩ බුදුරජාණන් වහන්සේ අවස්ථාවලදි මෙන්න මේ වච්චනවලට ඇයි එහෙම ඒ නම දැම් මේ කියලා අර්ථනිරුක්ති දෙනවා. දැම උදාහරණයක් පාතු රක්කතීතී පිතා. පවුල ආරක්ෂා කරමින් පෝෂණය කරන්නේ කවරෙක් ද හි ඔහුට මම කියනවා පියා කියලා. පිතා කියන්නේ ඒකයි. එතකට තිරච්චාන ගතානන්තීතිී තිරච්චානෝ තිරස්සතට සුසුන්නාව තියෙන හරස් සතට සුසුන්නාව තියෙන හරස් අතට ගමන්කයන සත්ව කවරුද්ද වුන් තමයි තිරිසන්නු කියන්නේ. දැම් මිනිස්ස මේ ලෝකයේ සුසුන්නාව කෙලින්තියාගෙන සුසුන්නාව කෙලින් තියෙන එකම සත්‍යයාවරුණ මනුස්්‍යයා විතරයි. ද හිරුට ලම්ඹකෝව කෙලින් තියන. රිජුව තියෙන. තිරිසා සත්තුන්ගේ කොදවැට පේලී තියන්නේ හරහට බල්ලගේ පෝස්සගේ එලුවගේ කොකුලගේ මේ හැම සතෙකොගම අලියගේ මේ හැම සතෙක්ගම කොඳුවට පේලි හරහත්. හරහට කොඳුවට පේලි තිය නිසා ඒගොල්ලවන්නේ හරහට. එනිසා තිරස් සතට ගමන් කරන ඇත්තෝ තිත් තිරිසන්නු. ඔඩ මේ පිරිත කියන අපි කියන මේකට පරිත්ත කියන්නේ. මේ පරිත්ත කියන වචයයට බුදුරජාණන් වහන්සේ අර්ථනී රෘක්තියත් දෙනවා පරිසමන්තතෝ තායිතිී රක්කතීතිී පරිත්තා. සත්්‍යයාට හත්පසින්ම ආරක්ෂාවක් සැලසීමට සමාර්ථ දෙයක් තියෙනවානං අන්න ඒකට මම කියනවා පිරිත කියලා කියනම්. ඉරසි භාග්‍යතුූන් වහන්සේ දේශනා කනවා අන්තරාය පරිහරන්තං පාව තායිතීතිී පරිත්තං. අන්තරායූදේ අනතුරුවලින් වලක්වමින් ආරක්ෂාව ලබා දෙන බැවින් ඒකට මම කියනවා. පිරිත කියලා කියල බාගතුන් වහන්ේ දේශනා කරනවා. පිේසු මට මදක් අවසරදේ නොන තවටික නිාකරණය කරගෙන අන්නඕන. පිරිත්ත බුදුරජණන් වහන්සේගේ ධර්මාණකාලය තුළ තිබුණද කියනකාරණය පිළිපඳව. ඕන තර මුදහරණ තිබෙන හැබැයි විවේචන එල්ල වෙනවස්ථාති වෙනවා ඒක එම නෙම බුදුජණ වහන්ේ පිරිිවට වැඩියට පසතම ඔ. ඔයගේ දේවල් එකතුනය කියල් අර්ථගෙනන සමාජයක් නිසා. අපි එහිම උදදාහරයයක් යන පුළුවන් ුදුරජණන් හන්සගේ ධර්මාණ කාලය තුළ පිරිත් කියපු අවස්ථාවන් පිළිබඳව. පිරිත්්දේශනා කරමින් ආරක්ෂාවන් සැපි අවස්ථාවන් පිළිබඳව. ඕවරුණ ඉතා වැදගත් ප්‍රශ්යක් මංකට හොඳ ගුණපූරණයක් දෙන්නන්වරුණ? පිරිත කියන එක ඉතිහාසය ගැන කතා කරන්ට යද්දී ඇත්තටම වරුණ බුද්ධදු රජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළවෙච්ච නැතිකාලවලදිත් පසේපුදුවරු ලෝකෙ පහළවෙලා ඉන්න කාලයේදත්. මේ පිරිත කියන එක භාවිතාවෙලා තියනවා. තැම් භාගිතුන් වහන්සේ පිරිත පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පිරිස්ස ගැන සාකච්ඡා කරපුත් තැන් ගැන කතා කරන්න කලින් ඔය එක තැනත්වනවරුම මේ පෙරේදා ධර්මදේශනාවකට සීපත් කරව ජාතක කතාවට අයත් අර කුද්ධක නිකායේ එන ජාතකය පාලීට අයත්යගේ ජාතක කතා පොතේෙනවා පංචකරු ජාතක කතාව කියලෙක්. මේ පංචකරු ජාතක කතාවේ තියෙනව ලස්සන කතාවක් මේක. ූත්‍රිටකේට අයත් කුදකනිකාය තම මේක තියෙන්නේ මෙතනදි අර බුදුරජාණන් වහන්ස ලෝකයේ පහලවෙන්ට කලින් මහබෝසතානන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ පාර්මී පුරණ කාලේදිත්ත පිරිතෙන් ප්‍රයෝජන ගත්ත අවස්ථා තියෙනවා ඔ බරනැස්ටුවර බ්‍රක්්පදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කල්න්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තියෙනවා ඒ පසේ බුදුරජාණන් වහන්සේට ලෝක පහළ වෙලා ඉන්න කාලේ මේ බ්‍රක්්මදත්ත රජතුමාට හිටියා ද කුමාරවුරු පන්සීයක් දරුව පන්සීය එක සාමාන්‍ය දෙයක් නේ අන්තපපුර ඉස්ත්‍රීංග ඉන්නවා එදවට රජුණෙක් එහෙම පන්සියක් ඉට අවස්ථත් තියෙන ඉතිහාසෙ. ඇතින් මේ පන්සීයක් කුමාරවරුන්ගෙන් වරුණ බාලම කුමාරයා තමයි මහබෝසතාණන් වහන්සේ බාල කුමාරයක් දවසක් රජමාලි ාට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩම කරාට පසේ පසේ බුදුරජාණන් වන්සට දම්පැන් ආදී පිරිනම්මලා මේ බ්‍රහ්මදත්ත කුමාරයන් ඇැතැම් බ්‍රහ්මදත්ත රජරුවන්ගේ බාල කුමාරය මහබෝසතාණන් වහන්සේ සේබුදුරජාණන් වහන්සේෙන් විමසනව තමුන්ට රජකම ලබාගන්ඩ පුළුවන්න්නේ කවද කියලා. ත්තාගේ ඇෑමෙන් තමුන්ට රජකම ලබා ගන්ට පුලුවන්කම තියන කවත්දි කියල දැන්ි තන්ඩකෝ පන්සයක් කුමාරවරු ඉන්නවා. පන්සයෙන් බාලම කුමාරය මහබෝ සතාණන් වහන්සේජනු බාලම කෙන රජකම ලබාගන්නට අනිත් වැඩි මහල් පන්සිය දෙනාම මැරෙන්න්න වෙනවා. එමලත්තමයා යුද්ධයක් කරන්න වන ගොළ ගාත්තනය කරලා. ්‍රස පසේ බුදුරජාන් වහන්සේ මොදරන්නේ උස උන්වහන්සේගේ පසේ බුද්ධ ඥානයෙන් බලලා. ඔහුට රජකම නෝල බෙන බව කිව්වා. ඔහුට රජකම ලබේන්නේ නෑ. හැබැයි සත්දිනක් ඇතුළත තක්ෂිලා නුවරට ගියෝතිං. එවුට තක්ෂිලා නුවට රාජ්‍යාත්ය ලබා ගැනීම හැකියාව තියෙනවයි කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එට තක්ෂිලා නූරට යන මාර්ගයේ මැඳ එතන කාන්තාාර ප්‍රදේශයක් පසුකරගෙන අන්ට තියෙන භයංකර වූ කාන්තාාර ප්‍රදේශයක් එතන අමනුස්ස ග්‍රහණයක් තියෙනවා ඒ අමනුස්සයන්ගේ බේරිලා යන්ට හරීමම් අමාරුයි මේ කුමාරයට බරනැස් නුවරින්දන් තක්ෂිලා නූරට අන්නේ අවස්ථාවදීමේ පසේ බුදුරජාණන් වහන්සේ මොකත කියන්නේ බෝධිස්වත්වයන් වහන්සේට ආරක්ෂාව සඳහා අර පසේ බුදුරජාණන් වහන්සේ පිරිත් ජලය. ජලය ඇරම් පිරිත් කරල පිරිත් නූල් සහ වැලිස්වල්පයක් කරගෙන පිරිත් කරලා සකසලා දුන් බව දේශනාව සඳහන් වෙනවා. වැට මේ වැලිහාප වැලි පිරිත් නූල් පිරිත් පැංවලින් ල ආරක්ෂාවෙන් බෝධිසත්වයන් වහන්සේ තමුන්ගේ ආරක්ෂාව සලසාගෙන දින සතක් ඇතුවට ස්තක්ෂිලා නූරට ගිහිල්ල හි රාජ්‍යත්තය ලබාගත්තා කියලා දේශනාව සඳහන් වෙනවා. එතකොට අපිට සඳහන් වෙන පසේ බුදුරජාණන් වහන්සේලා වැඩඉන්න කාලේ බුද්ධෝප්පාද කාලවලත් බුදු කෙනෙක් නැති කාලවලත් නේ පිරිත්්ධර්මය කියනෙ එක දේශනා කරගෙන සත්්‍යයා ආරක්ෂාව සලසාගත්ත බව සඳහන් වෙනවා. වැට පිරිත කියන්නේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුභාෂිත වූ සදධර්මේ. එතකට පතුවා කාලිනු අටවාටකා ටිප්පනි ලියද්දි පසුකානු අටුවාචාණීන් වහන්සේ, ලා මේ පිරිත්්ධර්ම දේශනාවන් දේශනාකරපුතැන් තියරකෙන රච්චනාකරපුතන්. ඔය අට විසි පිරිත ජින පංචරය තන් අංකරෝ මහාවීරෝකින් අටවිසි පිරිත. ඒ සන්තා සන්තජෙත්තා තිසර සරණයත්තලෝ කන්තරේවා බොහම්මා බුම්මාච දේවා ඒ වගේ තියෙන මේ පිරිත් ඇනුම් පිරිත්තා ආදිය පසුකාලින රචනාවෙච්චා. වට පිරිත කියන එක පසුකාලිනි වටුවාචාරන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගලපලා රච්චනාකරප පිරිත් ධර්ම දේශනාවවනුත් තියෙන ශ්‍රීමමුක දේශනාවවනුත් තියන ැන් පස බදුරජාණන් වන්ස දේශනා කරේ උන්වහන්සගේ පිරිතා. එතකොට මේ පිරිත්්ධර්ම දේශනාව, බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩින්න කාලේදි පිරිත්්ධර්ම දේශනාව ආර්හම්භවෙලා උන්වහන්සේ ජීවමාන වැඩීන්න කාලෙත් පිරිත්්ධර්ම දේශනාවන් දේශනා කරපු තැන්වරුණ ඔබ සිහිපත්කරාවගේ ඔබ පැනියටන ගෝවගේ බොහෝ තැන්වල තියෙනවා. අර අපි අහලතිනො දීගාය කුමාරයාට, දීගාය කුමාරයට ආමේෙන්. අවරුද්ධ නම් වූ යක්ෂයෙක් විසි මරණයට පත්කරන්නට තිබේදී. අවුරුද්ධ කියල ලක්‍ෂය හිටා යක්ක්ෂයා දීගායු කෙන කුමාරයාට මරණයට පත්කරන්නට සූදානන් වෙලා තියද්දී ඉතාම කෙටි ආවශ්‍යයක්ත් තම දීගාය කුමාරයාට තිබුණේ. රහතන්හසේලා දොලොස් තමක් වැඩම කරලා මණ්ඩපයක් තනවලා ඒ මණ්ඩපේ මැද දීගාය කුමාරයාත් කියයලා දොලොස් නමක් වූ මහරහතන් වහන්සේලා දීගාය කුමාරයා වටේට හිදගෙන මැදිකොට තද්දිනක් එක දෙකට පිරිත්ධර්ම දේශනාවන් සිද්ධකරස් සත්්‍යෙන දිනේදී භාග්‍යතුන් වහන්සේත් එතෙන්ට වැඩම කරවලා පිරිත්ධර්ම දේශනාවන් සිද්ධකරාට පස්සේ ඒ දීගායි කුමාරයාට වසර එකසිය විස්්සක ආයුෂ්‍යපපත්ය ලැබිච්චිත් බව පිරිතේතිය භව සම්පන්න බලයෙන් අල්පාවි්‍යයක් තිබ්බ කුමාරයාට දීර්ගාාවෂ ලැබෙච්චි නිසා පිරිත්තයානු භාවයම දීර්ගාාවෂ ලැබෙච්ච නිසා දීගායු කියන නම ලැබෙච්චි බවත් අපේ ත්‍රිපිටකේ දේශනාතුළ සඳහන් වෙන.ඩ මේක ඉතාම පෙචලිත කතාවස්තුවත් තමයි මේ දීගායි කුමාරයාගේ කතාවස්තුව කියෙන එක. ඒ වගේම තමයි දැන් උදාහරණයක් අත්තතින් වරුණ බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරපු සුභාෂිත සද්ධර්මය. ආග්‍යතුන් වහන්සේම දේශනා ක ලති නව සත්්‍යයාට ආරක්ෂාව පිණිස. ඔය කරණීය මෙත්ත සූත්‍රයේ ඉතිහාස කතාව ගැන කතාකරදව කුරු රට වෙච්ච දෙයා. භික්‍ෂූන් වහන්සේලා හැට නමක් පමණ එනවා බුදුරජාණන් වහන්සේගෙන් වස්සාල ඉර්තුව ලං වෙන කලබෙන්න්න මේ වගේ කාලයකවරුණ වස්සාන යුතුව ලං වෙච්චහම බුදුරජාණන් වහන්සේ ළඟටනව කමටහන් ලබා ගැට. ස්මිාන්ස මට මදක්වසර දෙෙන් අපි විරමේෙකට ගියාට පසු. ආපහු එල්ල බෙනමොහොතේ කරණියමැතතු සූත්‍රයේ තිබෙන ඒ වටිනා වූ සාර ගර්බි තිහාහසෙ සිහිපත් කරමින් ඉදින්නේඉදියට ඉන් ඉදිරියට සාකච්ඡාව ගෙනයමු. මට අවසර ලබා දෙන්න කෙට විරාමයක් ලබාගන්නට, විරාමෙන් පස්සේ අපිට සාකච්ා කරන්න පුළුවන්තවත්මේ. හාත් පසින් අපට ආරක්ෂාව සපයන්නා වූ පිරිතේ මහනු භාාවය පිළබඳව. දු්‍රජණන් වහන්සගේ මහනुභාවව ගුණය, ෝතලිය පුරා, තවමත් පවතිනවාද කියන කාරणයක් අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ, එහි ප්‍රධානම අවස්ථාවක් ලෙසින්. පිරිත පිළ බඳව කරෙන් අූ විවරණය ඔබ. සා සිටින්නේ අප විරාමෙක ගිහිල්ලේගෙන තවත් සාකච්ා කරන ස දානම් වෙන මොහත් ඔබ ඇරයුම් කරනවා හියන්ගන්න හසෑයයේ ඒ ගහාදි වැට නැතිනම් ප්‍රාකාරය ශයිල මේ ප්‍රාකායයේ දි කරන්නට දායකවනන්න පන්න තුන්ට නායක ස්වාම හසගේ දුරකතනන් ෙසිහි පත් කරන්නම් යාන්කෙට කතා කර විස්්ර දෙනගන්න බිඳද යි හඇත්ත හතයි දාහතයි පනහයික සි අස ුවට බින්දුව හැත්ත හතයි දාහතයි ප හ ක සි සුවට දුරකතනන් ගේ ස ඳ තයි. ඊළඟ පුර පසුළුස්ොක පොහෝ දවසේ හවස හතර වනට මැි පිටියස්ත්‍රීි සංකපාරාජ මහා විහාරයට එකතු වෙන්නේ ඒ වැසිසල්ලු පූජා කරල වස්සාරාධනා කිරීම පින් කමට නිත් සමඟෙක්ව ැරියුමත් කරමින් අපි කෙට විරමයක් ලපනවා අපි නැවත සම්බන්ධ වන්නේ ශාක්‍යාව ලෝකනය සමග. ක්්‍ය ලෝ න ද අද බදුරජාන් වහන්සගේ හනු ාාවය සාකච්චා කර ම ත ක ක ක ව ිය රහටියයන්න ලුවන් මත් ට ජ හන්ගේ ගුණ ස්මතු වෙලා පවතින්නට ඕන යොගයක් මේක මින්නිසුන්ට ඒ බුදුගුණ. සිහිපත් කරන්නට සුදුසු කාලයක් මේඒ මහනුභාවිේ ආශිර්වාදය මුළමහත් වූ ලක්දධර්ණී තලයටට මවශ්‍ය මොහතක් මේයක. එනිසා අපිහමදෑම කියනෝ ධාතු ගර්පයක් වගේ වූ මේ සිරි ලක් දවීපය තුළ එමහනු භාවේ තවමත් ැකි තිබෙනවාය කියන කාරණයට උදාහරන්න ශක්ෂි තමයි අපේ ගෞරවණයස්වාමින්න් වහන්සේ විසින්. මෙලෙස පහදා දෙමින් සාකච්චාවට බන්ුන් කරමින් සිටි නිදි අපට ඒ සුරි තවත් බහෝකාරණ සිහිපත් කරන්නට සැලසෙන මොහොතිමාවට සිහිපත් කලා සැ්තැම්බර් මාසේ. දෙවැනිදා අසිරිමත්තුූ පින්කමක් සංහිධහනයවෙමින් පවතිනවාය තමයි. රගල අසිරිමත් වූ පුුණ්‍ය බූමියේ මුළු රැය මුරුල්ලේම බදුරජණන් වහන්සේගේ උතුම්බූ ගුණ සමුදදාය සිහැන්වන්න ත්‍රවිධචෛත්‍යය වන්දනාව. උදුරජණහන්ේ උතු ාරිික තුන්හසේ පිබඳව න්හන්සේගේ පාරි බෝගි දා තුන්හන්සේ පිළිබඳ න්හන්සගේ දේකදා තුන්හන්සේ පිළිබඳ කරන්නා. අසිරිමත් විවරණයක්ත්තමයි තුන් සෑ වන්දනාාවතුලදේ සිදදුවෙන්නේ. ෂෙන් සැප ැම්බර් සි දෙවිිනිදා සන සුරාද දවසක්ෙන් එදිනට අපි අයිති හාසික කරගල පොදබිමට ඔපට රධන රන පූචජනී බලංගොට රාද ස්වාමින්න් හන්සේගේ ප ජනය න්දනය අපේ ගලිගමින් යනදී ස්වාමින් හන්සේගේ අනුශාසන දේශන ලා තු ෑ හ හ ර ස ෝ ද බෝදීන් වහන්සගේ වරණ අන්තර් දේශ ඇතුළ කොටගත්තු. දේෂන මාලාාවවක් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්නිතින් ඒ අසිරිමත්ටින්කමට දැන්තියාම සූදානම් වෙන්නට ඔබට ආරාධනා කරවා විස්තර රෘක්ෂාන්ගෙන් දැනගන්නට පුළුවන් බින්දුව එකයිඒ එකයි. හැත්තතුනයි ඇත්තතුනයි, හැත්තතුනයි එක දුරකතනන්ගේ සඳාව වෘත්තවති බෙන්නේ. අපි සහි පත් කරමින් පැවැතියේ පුදුජණහසගේ මහනුභාවය පිළබඳ සාකච්ඡා කිරීමේදී. හත් පස ආරක්ෂාව සලසන්න වූ අසිරිමත් වූ පිරිතේ මහනුභාවේ පිළිබඳවයි. ඊට. ඒතුසාධකනැතන්ගේට උපහරණ අපිස්වාමන් වහන්සේ බුදුරජණ වහන්සගේ ධර්මාණකාලය සුරේම පහදා දෙමින් සිටින අවස්ථාවක් මේක අතරත. අපි හැමදිනාම් හැමවිටම සීපතිරන්නා වූතිමූ සෝත්‍රදේශනාවක් තමයි පරිදේශාවක් තමයි. කරණය මෙත්ත සූතරයේ කරණය මෙත සෝත්‍රයේ නිදහන කතාවන්තර් ගත වෙහිතිබෙන වටිනාකමය පිහාමුතුරුව පැදිරි කරමින් සිටියා පිහමුදුරණ.වරන වස්සාන රුතුවක් ලංවවෙච්චි කල්ලි භික්‍ෂූන් වහන්සේලා හැට නමක් භාගතුන් වහන්සේ කුරු රට වැඩ කර වැඩ කරන කලල් ල. කොට්ටිත කියෙන ගමේ භාගිතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී භික්‍ෂූන් වහන්සේල හැට නමක් කවෙල භාගිතුන් වහන්සේගේ කමටහන් ලබාගෙන භික්‍ෂූන් වහන්සේලා හැටනමම වැඩම කරවවා කමටහල් ලබාගෙන රාග දේශ මොහු යට පත්කළ කෙලෙස් කසට තවල අරහත්්‍යට පත්වීමට ඉතාම සතුටෙන් බුදුරජාණන් වහන්සේගේ ආචිරුවාදය සහ කමටහන් ලබාගෙන වැඩියයේ හැටනම කලේකට. කලේකෙට ගිල්ලා උන්වහන්සේලා වස්සාවාසික වැඩිඳලා වස් අධෂ්ඨාන කරලය කළේ වැඩඉන්නකොටේ කළේ රුක්ෂ මූලයන්තුළ උන් සිිල්වත් ගුණවත් ආර්ය ශ්‍රාවකීන් වහන්සේලා වැඩයිද්දී ගස් ගස් උඩෙහිටියාඒ රුක්ෂවලට අධිගෘහිතවෙච්ච දෙවිවරු. පට සිිල්වත් වූ සංඝයා රුක්ෂය මුලසිටිද්දී දෙවිවරුන්ට අපහසුතාවයක් පත්වනාවරුණ ඔවුන්ට අපහසුතාවයක් පත්වන, ගස් උඩට වෙලා වැඩවාසය කරන්න. එසා මේ කැලෙයින් දෙවිවරු හැමෝම කොත්තු වෙලා මුකොදකරේ මේ භික්ෂුන් වහන්සේලාට, රන්නේ ඒ භික්‍ෂූන් වහන්සේලාට කරදර කරන්න පටන්කත්තා. භයානකරු උප මවාපෑවා භයානක ශබ්ද. අර සිතේ තියන ඒකාග්‍රතාව ඇති නොකරගැන් ඇති කරගන්න බැරිවිදිහට උන්වහන්සේලා බිහ කරවල ඇතනින් පලාහරවන්නට දේවිවරු කටයුතු කර රක්ෂදේවත උන්වහන්සේලා ඒ කැලෙහිටපු වෙනත් දේවත උන්වහසලා බොමාට දෙවිවරු එහෙමෙකොත් වෙලා කටයුතු කර. ති වස්තුන්මාන්සේ දීමඉතින් උන්වහන්සේලාට රාගදේස මෝහො යට පත් කලා කෙලෙස්කකාස. ට තවා ගැනීමට අවශ්‍ය වීරිය ලබා ගන්ට අපපෝසත් ෙනවා. ති වස්සාන්න රත්ව නිමුණනාට පස ැවතක් බුදුරජාණන් වහන්සේ අභි මොක්ේයට මේ භික්‍ෂූන් වහන්සේලා හැට දෙනාම යනවවා. ප්‍රසේ භාග්‍යතුන් වහන්සේ ආදරයෙන් එකප්පසක වන්දනා කලා වාඩිවෙලා හිටපු මේ භික්‍ෂූන් වහන්සේලා හැට දෙනගේෙන් භාග්‍යතුන් වහන්සේ අමසනවා. කොහොමද පින්වත්ආයිශ්මතනින් සහසේ රාගදේශම ඔහො යට පත් ගැන බණභාවනාදිය සිද්ධ කරලා. ඔබට අවශ්‍ය සංසාරයේ දුක නිමාකරමින් ශාසන කිස නිමකිරීමට හැකියාව ලැබුණනාද කියලා භාග්‍යතුන් වහන්සේ විමසන. මෙනම වාාධමේ භික්‍ෂූ වහසේ හැටන උත්තරදන අනේ ස්වාමීනී භාග්්‍යිතුන් වහන්ස අපට හිත සමාධිමගත කර ගැනීමට භාවනාකර ගැනීමට විදර්ශනාව වඩාගන්නට රාගදේශමෝහහි යටපත් කරන්නට කෙලෙස්කසට තවන්න්නයට අවශ්‍ය වීරී අපිට ලබාගණඩ බැරිවනාානේ අපිට හරි කරදරයක් නොවෑ සිද්ධ වනේ මේ කැලෙහිටපු අමනුස්සේ අපිට බොහෝ හිංසා කරවවාඒ නිසා අපිට කටයුත්ත සිද්ධකර ගැනීමට හැකියාවක් ලැබුණේ නැතය කෙලනේ වෙච්ච කරදරය භාගිතුන් වහන්සට මේ භික්‍ෂුන් වන්සේලා හැටනම ප්‍රකාශ කරා. මෙන්න මේ අවස්ථාව විදි වරුණු තාග. සම්මා සම්බුදු ුදුරජාණන් වහන්සේ විසින් ඒ ආනුභාව සම්පන්ධ කරණීය මෙත්ත සූත්‍රයේ. ඒ භික්ෂූන් වහන්සේලා හැට දෙනාටම දේශනා කරලා උගන්නලා කටපාඩං කරවව කරණය මෙත්ත සූත්‍රයේ. එකලකෙන පින්වත් මහනිනි ඔබ හිටපු ඇනටම මේ කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමින් නැවතත්තඒ කැලේටමි යන්න කියනම්. මේ භාගතුන් වහන්සේගේ අවවාද පිළිගත්තමේ භික්‍ෂූන් වහන්සල භාගතුන් වහන්සේගේ පාදකමල් ආදරින් වන්දනා කරලා කරණය මෙත්ත සූත්‍රය උන්වහන්සේලා වාවෝද්ගත කරගරනත්තං කටපාඩන් කරගෙන අර භයංකට අමනුස්සයෝ දෙවිවරු හිටපුේ කැලේ ලඟට ඇතුල් වෙද්දීම කරණිය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරගෙන ගියා. අන්නේ අවස්ථාවේදී අර රුක්ෂ අර තමුන්ට හින්ගේ හිංසා කරපු කරදර කරපු. දෙවිවරූමේ පිරිතට පැදිල්ලා. ගහහිෙන් රුක්ෂමූලයට බැහැලා උන්වහන්සේලාට කුටි සෙනසුන් ආදියඒ දෙවිවරුම සකසලද්දීලා සිවපසේ උපස්ථානයේ සිව්පස්සෙන් උපස්ථානත් කරලාඒ භික්‍ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කරලා එ උන්වහන්සේලාට සමාධිගත වෙන්නට සමාධිය වඩන්නට විදර්ශනාව වර්ධනය කරගට ප්‍රතිය පහසුකල් ලබාදීලා උපකාර කරන්න පටන් ගත්තාර කලින් හිංගිහිංසා කරදර කරපු දෙවිවරුම. ඉතින් ඉතාම පහසුවෙන් විදශන. වඩාගෙන භික්‍ෂූන් වහන්සේලා සැට නමම අරහත්තයට පත්වෙලා සසුන්කිස නිම කරලා සංසාහරදුකෙන් එතර වෙලා අරහත්තයට පත්වෙලා චතුවාාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැෙන සන්තුෝෂයෙන් යතුව භාග්‍යතුන් වහන්සේ ඟට ගිහිෙල්ලා භාගතුන් වහන්සගේ පාදකමල් වදනා කරලා වෙච්ච සිද්ධිය ගැනක් සහිපත් කෙන නැවතත් බදුරජාණන් වහන්සේට ඇතකොට මේ භික්ෂූන් වහන්සේලාට මේ වෙච්චා අමනුෂ්‍ය කරදරයෙන් මිදන්නට බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රීමකින් මේ කරණීය මෙත්ත සූත්‍රයේ උගන්නලා උන්වහන්සේ මේ භික්ෂන් වහන්සේට පිට මංකරේ. ඒවගේම තමයි බුදුරජාණන් වහන්සේ ජියෝමාන වැඩඉන්න කාලේ, විසාලා මහනු රඇත්වෙච්ච, රෝගභී අමනුශබිය දුරුභක්ෂ කරෙීමේ තුම්බිය දුරු කිරීමටත්. වජ්ජන්ගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ විශාලා මහානුරට වැඩම කරලා ආනන්දහා මුදුරුවන් සමඟ උන්වහන්සේ රතර සූත්‍රය මහාසංගයාට උගල්නලා භික්ෂ පාත්තරයට පිරිපපැන් ලබාගෙන ඒ විශාලා මහනුව පිරිත් ඒ රතන සූට්‍ර දේශනාව දේශනා කරවලා මුළු නගරේම සූට්‍ර සජ්ජායනා කරමේ පිරිප පැන් ඉසලා ඒ විශාලා මහනුර ඇතිේච්ච, රෝගබී අමනුෂ්්‍රපිය දුර්භික්ෂකි බිය කෙනෙමේ තුම්බිය දුරුකරවලා විශාලා මහනරනෑ තා සමුෘද්ධි මත්භාවයට පත් කරපු බවත් අපේ රතනසූට්‍ර දේශනාවේ නිධාන කතාව. පත් කරදි සඳහන් වෙනවා එවගේම තමයි වරුණ බුදුරජාණන් වහන්සේ සැවැත්නූර ජේතවනා රාමි වැඩවින්න කාලේ එක්තරා භික්‍ෂන් වහන්සේ නමක් කෙලේ වාාවනා කරදි සර්පයෙක් විසින් දෂශ්ට කරලා උන්වහන්සේ අපවත්වෙනවා ජීවිතක්ෂයට පත්වෙන මරණ ට පත්වෙනවා ඉති භික්‍ෂසන්ගේයා සැවැත්නූර ජේතවනා රාමයට ඇලකෙන සාමීනී භාගිතුන් වහන්ස අපේත් එෙක් හිටපු සබ්‍රහමචාරීන් වහන්සේ නමත් අහිනාදට්ටෝ කාල කතෝති සර්පයෙක් දෂ්ට කරලා කාල කතෝති කාලත් ශ්‍රියාකරන්ට ඒදනා, මරණයට පත්තෙන්ට දනා කියලා. අන්න ඒ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට වනගත වෙලා ඉන්න ආර්‍යවාසී භික්ෂූන් වහන්සේලාට වනසි උපාවන්ගෙන් සතුන්ගෙන් ඒවාගේ විශේෂෙන් ශර්පයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඔොන් වහන්සේ කන්ද පිරිත දේශනා කළ භික්‍ෂූන් වහන්සේලාට උගන්නලා කන්ද පිරිස සජජායනා කරවන්ටය කියලා භාගතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. එඒවාගේම ජාතක කතා පොත්තේනවා ස්ර්ණමයුර ජාතකය සඳහන්ග ෙනනා ැ බෝ. ස්වත්යන් වහන්සේ ොනොරාත්නයෙක උපත්තියක් ලබාගෙන කටයුත්තු කරද්දී සියලු. උපද්‍රවයන්ගෙන් දුරුර ගැනීම සඳහා සූත්‍රද. පිරිසූත්‍ර ධර්මයයක්කට මෝර පිරිත. භවිතාකරපු හැටි සඳහන් වෙන සූට්‍ර දේශනාව භාවිතාක්ක වනවා අද දක්වාම රාහ් වසුරයාගෙන් තමන්ට පැමිනිච්චි විපත්ති අවස්ථාවේදය. හිරු සඳු මන්්ඩට අධිපතිව වාසයකන සිරු දිවිදේවතාවන් වහන්සේලාගේ ගුණ මෙනෙහි කරීමින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දේශනා කරපුඒ සූට්‍ර දේශනාවන් ඕන තරං රහ අසුරයායට බුදුරජාන්වාන්සසිින්ද කරන අද ගාතා අඩංගු ධර්මොට්ටාශයන් සූරිය පීතය සඳහන් වෙනවා චන්ද පිරිතය සඳහන් වෙනවා දජත්ග පිරිතය සඳහන් වෙන මේ වගේ බේ දේශනාවලි ති බහෝැංවල බොෝතැන්වල භාගතුන් වහන්සේ දේශනා කරපු පිරිත්්ධර්ම දේශනාව උන්වහන්සේ ධර්මාණ කාල දේශනා කරපු දේවල් තියනෙන.ට සැරියුත් මුගල මහරහතන් වහන්සේලා ගිලංව වැඩසිටන අවස්ථාවද මොගල්ල මොගල්ලාානත්තේයට බොජ්ජංග පිරිද්දේශනාව දේශනා කරපු අවස්ථා මහකශප මහරතන්හසේ ගිලංවෙ වැඩසිටින අවස්ථාවදි මහා සංගයකොතුල මහ කස්පත්තේර බොජ්ජංග පිරිත දේශන කරපු අස්ථා ගිරිමානන්තෙරුන් වහන්ස ගිලංව වැඩසිටින අවස්ථාව ආනන්ද මහතරන් වහන්සේ. නා කර ලදව පස්ස ආනන්ද මහරතන් වහන්සේසින් එම ිරි නානන්ද සූත්‍රයේ ඉගෙනගෙන ගිරිමානන්ද තෙරුන් සමීපේ සිට දේශනා කරපු විට ඒශ්‍රවණ කර ගරිමානන්ද හාමුදුවන් වහන්සේ සුවපත් එච්ච අවස්ථා මේ වගේ අවස්ථා දේශනාව තුරාවටම සඳහන් වෙනවරුණ.ඒ වගේව තමයි අර කවුරුත් දන්න දෙයක් තමයි භාගතුන් වහන්සේ සැවැත්වන වැඩයිද්ද අර අංගුලිමාල මහරහතන් වහන්සේ අරභයක් දේශනා කරපු අංගුලිමාල පිරිතවරුුණ ඉතින් ඒකත් ඉතාම සුන්දර කතාව. ය අංගුිමල්ල හාමුදුරුව සැවත පාගතුන් වහන්සේ වැඩයිදි. දවසක් උන්වහන්ස පිරිිසුගා වඩිදදිී අගුල්මල් තෙරුන් වහන්සේ පිරිිසුගා වඩිදිෙක් මගක ඉන්නවා. දරුවෙක් ප්‍රසිවිති කරගන්නට සෝධරංගචි ගැබ්බර මෞතුමේ. එතින්ගේ මෞතමෝ දරුවා බිහි කරන්න සූදානං වෙලා දරුවා බිහිවෙන්නේ නෑ පාරය වැටිලාඉන්නවා. මවත් වේදනාවෙන් අඩ කෑකසනවා දරුවත් ප්‍රසූතවෙන්නේ නෑ තින් ස්වල්පමහතක් ඒදිහා බලංහිටියයා ඉතින් තික වෙලාවග්‍යානන් කුසතුලොහොත් දරුගැබත් මෞතුමියන් දෙන්නාම ජීවිතක්ෂයට ලක්වෙන්ට ජීවිතක්ෂයට පත්වෙන්ට තමයි හිටියේවරුණ. මෙන්න මේ අවස්ථාවේදී අංගුලිමාල හාමුදු්‍රමයක දැකර සංවේදිී භාවි උපදවාගෙන. නැවතවතාවක් ඉතාම ඉක්මනින් දෙව්රංවිරයට ඇවිල මේ සිද්ධිය භාගිතුන් වහන් සේට දේශනා කර පැවසුව. අන්ඩ ඒවාවස්ථාවදි භාග්්‍යිතුන් වහන්සේ අංගුලිමාල මහතරුන් වහන්සේට රහතන් වහන්සේට අංගුලිමාල පිරිත දේශනා කර. අංගුලිමාල දේශනා කළ අංගුලිමාල පිරිත උගන්නලා දැන් පින්වත් අගුලිමාල තෙරුන් වහන්සේට සීපත් කරා දැන් ඔබ ඉගෙනගත්ත මේ පිරිත අටපාඩන් කරංගිහිල් අරය දරුවෙක් බිහිකිරීමේ ප්‍රසූත වේදනාවෙන් ඉන්න වේදනාවෙන් ඉන්න දරුවාටත් දරු ගැබටත් මෞතුමිය කෙරෙ කරුණාවෙන් මෛත්‍රියෙන් යුත්තව මේ පිරිත්ධර්මය දේශනා කරන්ටය කියල සීපත් කර තිය අංගුලි මාල හාමුදුරෝගිල මේ පිරිත්දේශනා සිද්ධකරාන පස්සේ අර නෙළුම් පතක නොරදි දියබිඳක් කළියට වැටෙනවස්සේ සුවසේ මවටවත් දරුවාටවත් තීඩාවක්නත්ව සුවසේ ඒ දරුවා බිහිකරපු බව අංගුලිමාල මහා පිරිතේ නිධාන කතාවෙත් සඳහන් වෙනවා. එක සඳහන් වෙනවා පරිත් අයියම් බනන්තස් නිසින් නට්ටාන දෝවන උදකම්පි විනාසේති සබ් මේව පරිස්සයන් සොත්තිිනා ගබ්බ උට්ටාන යංචසාදේති තංකනේ, තේරස් සංගුලි මාලස් ලෝකනාතේනෙ බාසිතන් කප්පට්ටායින් මහාතේ ජම් පරිත්තන්තම් බනාමේ. තේරස් සංගුලි මාලස් ලෝකනාතේන බාසිතන්. ෙරුංහ අංගලිමල් තෙරුන් වහන්සේට ලෝකනාත බුදුරජාණන් වහන්සේ භාසිතං උගන්නන ලදමේ පිරිත කපට්ටායිං මහතේජක්. අංගුලි මාල පිරිතවරුණ උන්වහන්සේගේ පිරිතේ ආනු භාවේ ගෙනඟ අපි කතා කරන්නේ. අංගුලිමාල තෙරුන් වහන්සේට උගන්නපු අංගුල් මල් පිරිත කප්පට්ටායින් මහාතේජන් කල්පයක් පුරාවටම මහත් වූ තේජස තියෙනවායි කිය පිරිත්්ධර්ම දේශනාවම අඩංගුවෙනවා තාම වරුදහස් පන්සීයක් වගේ කාලයක් වෙන්නෝයි. ලයක්ගේ කල්පයක් පුරාවටම බලේ තියන අගුල්මල් තෙරුන්ගේ අංගුලි මාල පිරිතය තියන අනු භාවිතර කල්පයක් තියෙනවා. එතන තවයිකත් තියෙනවා. එතන තියෙනවා නිසින් නට්තාාන දෝවනං උදකම්පි විනාසේතිී සබ්බමව පරිස්සයක්. සිල්ලත් ගුණවත් උතුමෙක නිසින් නට්ටාන යන්කිසි ආසනයක වාඩිවෙලා අගුල් මල් පිරිත දේශනා කරවවන. ඒ වාඩිවෙලාහිට පු වාසනේ නිසින් නට්තාාන දෝවන. ඒ ආසනයේ හෝදලා උදකම්පිවිනාසේති, වතුරුවටික පාවිච්චි කරව්වා, තබ්බ මේව පරිස්සයන්, ඒ පිරිතේතියෙන බලය ආශිර්වාදේ ලබා ගැනීමේ හැකියාව තියෙනවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පට අගුලිමාල පිරිත සිල්වත් ගුණුවත් සංග්‍යා වහන්සේ නමක් උන්වහන්ස යංකිසි ආසනයක වැඩන්දලා දේශනාකරෝතින් වරුණ ඒදේ ඒ ආනුභාව සම්පන්න භාවය කොච්චරද කියනවන. ඒ වාඩිවෙලාහිට පවාසරයේ සෝදලා ජලේටික පාවිච්චි කරව්වත් පිරිතේ තියෙන් අගුල්මල් පිරිතේ තියෙන ආනුභභාව සම්පන්න භාවේ ලබා ගණ්ඩ පුළුවන් කියලා පිරිතේම සඳහන් වෙනවා. ඒකැනස්වෙනස ළමයි හම්බුවෙන්න ඉන්න අම්මලට පමණයිද මේ අගලිමාල පිරිත වටිනාකම තියෙන්නේ. නවරුණ දැන් එතන යතෝහම් බගිනි අරියාය ජාතියා ජාති ජාතියා ජාතෝ නාභිජානාමින් සංකිච්චපාණන් ජීවිත වූරෝපේතා තියෙන සච්චයන සොත්තිිතේ ෝොති සොත්ති ග්බස් සාාති කියන කොටස තමයි වතන නැගිනියන මම මේ සම්මා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ සම්බුදධ ශාසන ආර්යකාන්තය සීලියයට පැමිනිච්චි දවසේද අපාධයක් කරේ නෑ ඒ ආනු භව සම්පන්න බලයමුත් ඔබටත් ඔබගේ දරු ගැබටත් සෙතක්කේවා සාාන්තියක්කේවා යහපතක්වක්ල වෙනම කියත්තියෙන හැබැයි පිරිත කියන්නේ ඒ ඒ අංගුලිමාල පිරිත සජ්ජායනා අපිටත් පුළුවන් සජ්ජායනා කරන්නවරු ඒතේන සච්ච වජ්‍යයන හෝතුතේ ජය මංගලන් ඒතන සච්චව වජ්‍යයන හතු මේ ජය මංගලා ඒ පිරිතය ත්තින සත්‍යයානු භව සම්පනම හෝතුත්තේ ඔබට වේවා ජය මංගල ඔබට වේවා මම වරුණුට කියනවම් වාට ජයවේවා කියන ම පිරිත සජජායනා කර වගන හෝතු මේජය මංගං ඒතේෙනන සච්ච ව්‍යයන හෝතු මේජය මංගලගේ සත්‍යයානු භව සම්පන වචන ආනුභාවෙක් මට වේවා ජය මංල්ෑ. ඒ මේ කියනක තේ අුන්ටද මේ තමන්තද. අනුන්ට පිරිතග සජජායනාකඇදිත් ඒේ කියනවා තමුන්ට සජ්ජායනා කරද්දි මේ කියලා කියන. එතකොට ඒ පිරිත ගැබිනිමාතාාවවරුන්ට පමණක්ම සීමාවච්චය එකක් නෙවෙයි අවසාන යතෝහම් බගිනි කියන කැල් අයින් කරලා අනිට්ටික සජජායනා කරවාගෙන ඒ පිරිතේතිය නාශිරුවාදේ. ඒ පිරිතේතියෙන බලයෙන් මට යහපතක්ම වේවා කියල් අපිට පුළුවන් ඒ අශිරවාදී ලබාග්ඩවරුන්. වරුුණ අහපු පැනය තමයි භාග්‍යිතුන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීම පිරිත සජජායනා උුණාද. කිය පැනයට විදේශනාව පුරාතාව හෝරා කීපයක් වනත් කියට තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිත් ධර්මදේච්චරාව ධර්මාණ කාලයේ භාවිතා කර පුත්තැන්. ඒසා බුදු කරෙක් බුදුරජාණන් වහන්සේ මහබෝසත් අවදයේදෙත් මේ පිරිත භාවිතා කරපුත් තැන් සඳහන් වෙනවා ඒ කරුණුත් අප සීපත් කරා තතාගත සම්මා සම්බුද්ධ ශාස්ථනය ශෘතවත්තුව ආර්ය ශ්‍රාවකයෙක් වෙත්නං යාර්ිය ශ්‍රාවකයාට මේ සම්බුද්ධ ශාස්සනය ටෙරුවන් සරණගේ ශ්‍රාවකයෙකුට මෙම මුනිසුනේ තනාතන රැකවරණ ලබාගත්ත ශාවයකයෙකුට දෙවියකුට බ්‍රහ්මයකුට නාගේෙකුට මනුස්්‍යයකුට මේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සලසා ගණ්ඩ පුළුවන් දෙයක් හැටියට දේශනා කරන බුදු හාමුදුරෝ පිරිත එනම් මේ බණ ටික කියන මටත් බනාහන ඔබටත් වරුණ ඔබටත් අපට රෝග මනුස්ස අමොනුස්සද මේ කෙන හෑම කර දෙරයකින්ම අපිට දුපීදා රාසි අත්තිරගේ හැමදයකින්ම ආරක්ෂාවෙන්ට තින එකම ක්‍රමය තමයි ඒකම යාන්ත්‍රනය තමයිවරුණ පිරිත කියලා කියන්නේ. එමයි ස්වාමන් සාපට අද වැඩ සටහන නිවා කරන්නට කල්ල ළඹ තිබෙන්නේ. එනමුද ලබන සතිය තපිමේ පරිත්ත නැත්තම් පිරිත පිළිමඳව. සාකචා කරන්න ල පොරත්න ත බොහෝදේවල්ති න සාමාම්‍ය නවවාහරයේ හිතට පැනාගෙන ප්‍රශ්න බොහමයක් තිබෙන අප පෙන් විමසන ති ඒවා පිරිත සම්බන්ධෝකාරණ. අපි සාකච්චා කරම ලටන සතේද වැට සහන මාට පත් කරන ොත් අප හමුදුරන අපි කෙටිය න සිිපත් කරන්න ොනද අපි සැප්තැම්බරු දෙවෙනිදා අසිමත් ඉංකමට සූදාන ව ඔබහන්සේග හන්ඩිනු තේ පිල්ිබඳව සමාජයට යමක් සිහිපත් කිරීමට මෙවිනාඩි කිහිපි ඔබහන්සිේ රාධන කරන. ඔවරනු අතිශේම සුන්දර මහා පංකම කපි ූරගල මහා පුදබීමම ගඩ නැගවට පස්සේ රැයක් පහන් වන තුරාවටම සිද්ධකන් අසිරිමත්න පින්කම තමයි අපි සැත්තැම්බර් මාසෙ දෙවෙනිද ආරම්භ කරන්නේ තතාගතීන් වහන්සේගේ ත්‍රිවිධ චෛත්‍යයේ තියෙන වර්ණනා දේශනාසා ත්‍රිවිධ චෛත්‍ය වන්දනාවක්වැට භාගතුන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්. එතිකොට භාගතුන් වහන්සේගේ ගුණනේවරුණ කියන්න තිෙන ත්‍රිවිධ චෛත්‍යය ගුණ කියනව කියන්න කියනවා කියන්නේ. යන ඒ සුන්දර මහා පින්කම අපි ආරම්භ කනවා රැයක් සුන්දරාත්‍රියයක්. ඒ වියදාට කූරගලට නිල්සාපේ ශාක්ඛ්‍යයා ලෝකින් ශවනකින් සත්තුරු සහැම දෙ නාටමපි සහිපත් කරනවා ඔබ සූධානමින් සිටින්න. ඒ සැත්තැම්බර් මාසෙ දෙවිින්දා එන්න කූරගල මහ පුදබිමට. අතීත මහරහතන් වහන්සල වැඩහිටියේ පුදබිමේන්දගෙන? භාගිතුන් වහන්සේගේ ගුණ එලිවෙනකං අහන්ට මහ සෑය මහ බෝධිය මහ පිළිම ප්‍රතිපිළිම වහන්සේලා උදලා. ඒක ගුණයන් අහන්නට සත්්‍යයාට සවද්ධහා සම්පත්්‍ය ඇතිකිරීමි අරමුණෙන් තමයි. අපි මේ මහා පින්කම සංවිධානය කර නැපේ කල්්‍යාන මිත්‍රක් බලංගුඩ රාජ සහෝදරස්වාමින් වහන්සේ එකත්තු වෙලා යසිරිමත් වූ පින්කම සිද්ධකරන සඳහත් එකතුවෙන්න ඊලාඟ සතිය තියෙන රුවන්න්නලී මහා සෑයි අපේ ගෝත ම හාමුදුරුව පවත්වන අසිරිමත් ව ම. පින්කම රුවන්නලි මහසෑ මළුවේද පැවැත්වෙනවා. ඉතින් බොහෝ කාලයකින් මහසෑ මලුට එකතු වෙලා රැ පහන් වෙන තුරාටම මහ පින්ක මක්න්න පුළුවන් දුර්ල්ල බ අවස්ථාව නිසාා නිශ්ශාක්‍ය ලෝක නිශ්‍රව එක නොබ හැම දෙනාටම පාරාධනා කරනවා.ඒ මහසෑයි අප ගෝත මහා මුදුරුවන් වහන්සේ පවත්වන පින්ක මත් සමගත් ඒකාත්නික වෙන හැතියට. අවසාන වශයෙන් වරුණ මයි අංගනේ මහසෑය පින්කම ඉතින් බම් පුන පුනා කිය වේකයි. මේවෙද අපි අම්බුළු කල ධන්තපායි රජමහා විහාරයත්. ගන්තකුටියේ වැඩ බොහෝසයෙන් ඉදි කරමින් පවතිනවාවරුණ හෙටදිනේ දවැන්ත ශ්‍රමදාානයක් පැත් නම් සුගන්ධකුටිය කොංක්‍රීට් ඇතිරවීම සඳහා දැවැන්ත ශ්‍රමධානයක් තිං අපි නොවම්බර් මාසි නවවෙනිදායේ මහා පුදබිම සම්මා සබුද්ධ ශාසනයට පූජා කිරීමට අපි බලාපොරොත්වෙනවා වරුණ ඇත්තටම ඒ සුගන්තකුටිය ධාතුන් වහන්සේලා තැන්පත්කන්ට අපි රංකරඩුවක් හදනවරු නෙල්ලිගල කූරගල හැදුව වගේම ඒ සඳහා සත්ෘෂදායකවන රන් පූජා කිරීම හැකියාවත් නෙල්ලිගට පැමිණ ඔබට නෙල්ලිගට පූජා කරන්න්න පුළුවන් එක රිසිට්පතක් ලබාගන්ඩ කූරගයට පැමිණිණ ඔබ කූරගට පූජා කරලා රිසිත්පතක් ලබාගන්ටේ සුගන්ත කුටියේ මහකරඩු මස්තකේ සරුවච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කරන රංකඩඩුව තැනවීම සඳහා ඒකත් සිහිපත් කරමින් මජංගෙන අසිරිමත් වූ සංචි ඇයට මනුල මනිසුන්ට ලැෙච්චි දුර්ල වස්ථාව ඒ පින්ක මස් සමගත් ඒකත්නෙක් වෙන ඇයටට සිහිපත් කරමින් තැතැම්බර් මාසි දෙවැනිදා ඒ අත් ඊත හරහතන් වහන්සේලා කාහලනාද පවත්තපු ඒ මහා බුද්ධ භාෂිතය තුළින්ම දේශනා කරපු බුදුගුණ දේශනාවන් ශ්‍රවනය කරන්නට ඔබ හැම දෙනාම නොබියව හැම දෙනාම මෙස් සිතිං රොධ බැඳගෙන කූරගලට දෙපානගන්න කියලා. මම විවෘර්ත වාරාධනා කරනවරු. ද යාරාධනාවත් සමගෙන් අපේසේ පත් කරනවා විශ්චරදග පුලංග බින්දුව එක හැත්ත තුන හත්තතුන හත්තතුන යි එක දුරකතනන්කෙන් රෘක්ෂන්ට කතා කරලම පින්කම පිළිබඳව මයියගන්න මහසයි පින් කම වෙනුවෙන් විස්්චරදනගන්න නායක හාමුදුරුවන්ට කතා කරන්න බින්දුවය හැත්තහතයි දා හතයි පණහායක සසියාසූ අට දුරකතනාක සධාවවිවෘත්තව තිබෙන්නේ ඒවගේම ලබන උර පසුළොස්වක පොහෝ දවසටේ ගන්නේ අද විසිනාමය තියහ තිස්සකනේඉං නිදවසේ ඔබ ඇබිපි සංකප පල් රජ මහාවි යාරයට අව සාහත්‍රවන කොට එකතු වෙන්න ඒ වැසි සල්ලු පූජා කිරීමේ වස්සාරාධනා කිරීමේ පින්කමත් සමගකතු වෙන්න ඒයා දනවත් කරමින් පූජනිය වදන්නේ අප ල්ලි හමුදුරන් න්සේට නිදුක් නීරෝගේ ීර්කායිශ, පුතු වූ ධර්ම බෝධේ පාර්ථනා කරමින් ශක්්‍යාව ලෝකන නි මා කරන. හැමඳ නාටම ෙල්වන් සරණ.